මම පෙන්ලා දුන්නා ගොවිපවුල් දසලක්ෂයකට රුපියල් 8000 ගානේ ලබා දෙන්න තරම් වටිනා මුදලක් මේ සාපලත් පාලකීන් විසින් ගොවි ජනතාවගේ පොහොර තහනම් කළා ලබා දීපු එම නැනෝ පොහොර වලින් කොල්ල කාගෙන ඇති බව මේ චෝදනාව දැන් ඔප්පු වී හමාරයි ඒ නිසා රහස් පොලිසියටගේ මහින්දානන්ද අලුත්ගමගේව දැන් රහස් පොලිසිය ප්‍රශ්න කරන්න ඕනේ කවුද මේ ජාවාරම් පිටිපස්සේ හිටියේ මේ ඊනියා සමාගම මේ ට්‍රස්ට් එක සිය ගිණුම සකස් කරලා තියෙන්නේ 2021 10 වෙනි මාසේ 18 වෙනිදාමයි කැබිනට් පත්‍රිකාව ආපු දවසේමයි 19 වෙනිදා මේ ගෙවීම් කටයුතු කරලා තියෙනවා ඊට පසු මේ ගිණුම වසා දමලා තියෙනවා මේ වංචනිකයින් අත්අඩංගුවට ගත යුතුයි තරාතිරම නොබලා රාජ්‍ය අමතිද ඇමතිද මීට සම්බන්ධ ඊට වඩා ඉහළ ඇත්තොද ඒ සියලු දෙනාට නීතිය වහාම මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් අපි ඉල්ලා හිටිනවා ක්‍රියාත්මක විය යුතුයි ඒ වගේම මේ සම්බන්ධයෙන් අදාළ ඉෆ්කෝ සමාගමෙනුත් අපි ඉල්ලා හිටිනවා විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් තමන් ගෙවන ලද මිල හරි හැටියට මේ රටට ලෝකෙට ප්‍රකාශ කළ යුතුයි රජය මේ ගැන මැදිහත් නොවුනත් අනාගතයේ අනිවාර්යයෙන්ම මේ දූෂිත වංචාවට එරෙහිව මෙරටේ ජනතාව මෙරටේ ගොවි ජනතාව දැන් පෙළ ගැසිය යුතු බව ඉතාම පැහැදිලියි